ආයුබෝවන්. ඔබ අද මෙතෙන් ආවේ ඇයි? හෙල්ම කියපු නිසා. ඔබ එහෙම මෙතෙන් ඉන්නත් ඔබේ මොකක් හරි සැඟවුණු කුසලතාවයක් තියෙන්න ඕන. හැංගිච් එක හොයාගන්න තමයි ආවේ. රයිට්. අපි එහෙනම් හැංගිච් එක හොයන්නයි අද මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. කෙටි විරාමය සඳහා ප්‍රධාන පාලක මැදිරියට අපි යොමු වෙනවා. අයිබෝවන් ශායිෆම් සෝෂල් මීඩියාවලට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. සෝෂල් මීඩියාවල ඉන්න අමුතු අමුතු අය, සමහර අය එයාලව දකින්නේ ට්‍රැක් කියලා. ඉතින් ගොඩක් දෙනෙක් එහෙම ට්‍රැක් කියලා කියන කෙනෙක්ව අද අපි පොඩි සෙග්මෙන්ට් එකකට අරන් ආවා. මේ තමයි හෂාන් කේපි. හෂාන් අයිබෝ අයිබෝ ජනප්‍රියයි කියන එකේ තේරුම මොකක්ද? ජනතා මිනිස්සු කැමතියි කියන එක මම හිතන්නේ. මිනිස්සු කැමතියි කියන එක. මිනිස්සු ඇයි කැමති වෙන්නේ ඔයාට? මම කරන දේවල් නිසා. කවුද එහෙම කිව්වේ? කවුද එහෙම කිව්වේ? කමෙන්ට්ස් වල මිනිස්සුම තමයි කියන්නේ. මිනිස්සුම කියන. නැත්නම් ඔයා කියා ගන්න එකක් නෙමෙයි මම ජනප්‍රිය YouTube කරන කෙනෙක් කියලා ඔයා කියන එකක් නෙමෙයි. මිනිස්සු එහෙම මම YouTuber කෙනෙක් කියලා නම් කියනවා. හා. ජනප්‍රියයි ප්‍රසිද්ධයි කියලා නම්. ආ එකතැනකද කිව්වා. එකතැනකද කිව්වා ඒක. කිව්වා. ඒක මම විශ්වාස කරනවා මම එතන කිව්වේ ජනප්‍රියයි මම හිතන්නේ ප්‍රසිද්ධ කියලා මම හිතන්නේ එතන මම කිව්වේ. ප්‍රසිද්ධයි ජනප්‍රිය නෙමෙයි. නෑ මම හිතේ මම ප්‍රසිද්ධයි කියන අදහස තමයි මතක විදිහට මම එතනදී කිව්වේ. ඔයාට මතක නෑ ඔයා කිව්වේ මොකද්ද කියලා? මතක නෑ. මට හරියට මතක නෑ. මං හිතන්නේ ප්‍රසිද්ධයි කිව්වේ. ප්‍රසිද්ධයි කියලා කිව්වා. හරි. හෂාන් KP. හෂාන් පුෂ්පකුමාර මැද මොකද්ද කියලා? නම? හෂාන් කෝසල පුෂ්පකුමාර. හෂාන් කෝසල පුෂ්පකුමාර. කොහොමද මේ YouTube වලට එන්නේ? YouTube වලට එන්නේ මීට අවුරුද්දකට වගේ කාලයකට කලින් තමයි YouTube එකට එන්නේ. ඇයි? වීඩියෝස් නිර්මාණය කරන්න. මොන වගේ වීඩියෝස්ද? මම මුලින්ම කරේ ට්‍රැවල්. හා. ඊට පස්සේ සක්සස් වුණේ. හ්ම්. ඊට පස්සේ මට එහෙම විශේෂ ගීත ගායනා කරන්න වගේ ඒ වගේ ස්කිල්ස් නැහැ. ඒක නිසා මම තීරණය කරා මට තියෙන ආශාවල් ඊට පස්සේ මට හිතෙන දේවල් YouTube එක ඇතුළට ගේන්න. වීඩියෝස් විදියට. ඔයාට හිතෙන දේවල් YouTube වලට ගේන්න. දැන් මීට අවුරුද්දකට කලින් ආව කියලා කිව්වේ. ඔව් එතකොට එහෙම එනකොටත් සෑහෙන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩක් මේ YouTube එකේ ඉන්නවා. එතකොට ඔයා කොහොමද හිතේ ඔයාට හිතන දේවල් කරන ඒවා මිනිස්සු බලයි කියලා? මම එහෙම බලයි කියලා නම් හිතුවේ නෑ ඇත්තටම. මට මූලිකම දේ මට උනා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. මට මූලිකම ඕනිකම තිබ්බේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. දැන් මට එහෙම විශේෂ يعني ඔය තියෙන දේවල් يعني ගීත ගායනා කරන කට්ටිය වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවනේ. ඒ වගේ දේවල් වලට කැමැත් පැෂන් එකකුත් නෑ සහ ඒ කියන්නේ එහෙම විශේෂ හැකියාවකුත් නැහැ. ඊට පස්සේ මට තින් ඔප්ෂන් එකක් විදියට මට කරන්න තිබුණ එකම දේ තමයි මම කැමති දේවල් try කරලා බලන එක. මම හිතුවේ නැහැ මෙච්චර කටියක් වෙන බලයි කියලා. හරි. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ කියන්නේ මුකුත්ම කරන්න නැත්නම් ඊළඟට කරන්න තියෙන YouTube කියලාද ඔයා කියන්නේ? නැහැ. මම එහෙම කියන්නේ. මම YouTube මුකුත්ම කරන්න නැත්නම් නෙමෙයි. ඒ කියන්නේ content creator කෙනෙක් විදියට මට ලේසිම දේ තිබුණ YouTube එක. මොකද ඒ කියන්නේ TV channels ඒ වගේ දේවල් ඔලට වඩා ගැත්තලා ලේසි ළඟ ෆෝන් එක තියෙනවා. ඉතින් ඇක්සස් කරන්න පුළුවන් YouTube එක. ඉතින් ලේසියෙන්ම වීඩියෝ එකක් හදන්න පුළුවන්. අර කන්ටෙන්ට් ක්‍රියේටර් කියන දේ තමයි මගේ තිබ්බේ. රයිට්. ඔයා කවද ෆලෝ කරන්නේ YouTube එකේ හෝ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට? ලංකාවේ පිටරටද? කැමති තැනක් ලංකාවේ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන්. පිටරට ෆලෝ කරනවා ISO speed. ඊට පස්සේ Mr Beast. Matthew Beam. ඊට පස්සේ එතකොට මේ යාලේ කන්ටෙන්ට් වල කොපියක්ද ඔයා මේ කරන්නේ? නෑ නෑ කන්ටෙන්ට් වල කොපියක් නෙමෙයි. යාලගේ එන්ටර්ටේන්මන්ට් ඒ කියන්නේ යාලා රිස්ක් ගන්නවා. ඊට පස්සේ යාලා අර බොරුවක් කියන දෙයක් කරන්නේ නැහැ මට හිතෙන විදිහට. ඒ කියන්නේ ඒ බොරුවක් කියන දෙයක් කියන්නේ ඒ කියන්නේ දැන් හිතනවා මිස්ටර් බීස්ට් ලැම්බෝගිනි එකක් හුඩු ගන්න ඕන නම් ඒක කරනවා. ඒ වගේ අර වෙන තැනක තියෙන පිටරට YouTube
YouTube industry එක සහ videos creators ලා ඉතින් අර එයාලගේ දේවල් මට හරි චොලි ඒකයි මම බලන්නේ එයාලව කොපි කරන්නේ නැහැ මම නමුත් ඔය editing වගේ පැති වලින් මම එයාලගෙන් දේවල් ඉගෙන ගන්නවා කොහොමද edit කරන්නේ ඈ කොහොමද ඔය edit කරන්නේ phone එකේ phone එකේ තාමත් phone එකේ දැන් subscribers ලා 56,000 ඉන්නවා තාම නෑ මෙහෙමයි මුලින්ම මට තිබුණේ පොඩි phone එකක් Redmi පොඩි phone එකක් තිබ්බේ ඒකෙන් ඇත්තම හරි අමාරු වැඩේ කරගන්න කොහොම හරි ඒකෙන්ම තමයි දෙමාස 3කට කලින් තිබ්බේ phone එක තාම තියෙන එකද නෑ මම අලුතෙන් එකක් ගත්තා අර පරණ phone එකෙන් තමයි මම අන්තිමට දාලා තියෙන video එකට ඇරෙන්නේ ඉතුරු ඔක්කොම කරලා තියෙන්නේ මගේ පරණ පොඩි phone එකෙන් ඊට පස්සේ මම මීට මාසයකට තර කලින් ටිකක් හොඳ phone එකක් ගත්තා right එතකොට පීටරට මිස්ටර් බීස්ට් ඔය වගේ කට්ටිය තමයි ඔයා ඉන්ස්පයර් වුණේ යාළගේ වීඩියෝ බලලා. එතකොට ලංකාවේ? ලංකාවේ එම අර ඉන්ස්පයර් ඒ කියන්නේ අර ෆලෝ කරන විදිහට ඒ කියන්නේ අර කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට ඒ කියන්නේ අර මගේ ෆීල්ඩ් එකෙන් මම එහෙම බලන කට්ටිය හරි අඩුයි. ඒකට මම ෆලෝ කරන චරිත ඔයාගේ ෆීල්ඩ් එකෙන් බලන අය අඩුයි කියන්නේ. ඒ කියන්නේ ටිකක් අලුත් දේවල් කරන වෙනස් දේවල් කරන ඒ කියන්නේ රාමුවකට කෙටි වෙච්ච ඒ කියන්නේ රාමුවකට මැදි වෙච්ච පිරිසක් වගේ තමයි මට වෙන ඉදිරිය ලංකාවෙ ඉන්නේ මොන වගේ රාමුවක්ද ඔය කියන්නේ කියන ගොඩක් කට්ටිය බලනට සින්දු කියන්න ඊට පස්සේ ඒ කියන්නේ ඒ වගේ රංගපෑම් කරන්න ඒ මම ඒක වැරදි කියලා කියන්නේ නැහැ මම කියන්නේ අර මම අර ෆන් වෙන ඒ කියන්නේ මම එන්ටර්ටේන්මන්ට් වෙන දේවල් ටිකක් අඩුයි මම ෆලෝ කරන චරිත ඉන්නවා ඒ කියන්නේ මං හොයන් ගියපු චරිත යෝහානියක් කළා ඊට පස්සේ සංගීත ඉනිති යාලා ඒ වගේ දමි මිස්ටර් ධම්මික පෙර මහත්මයා ඒ වගේ අර ඉන්නවා ඉතින් දව උදේ ඔයා කියනවා කියන්නේ දැන් ඔය සින්දු කියන අය ඉන්නේ ඔයා ෆලෝ කරන පැත්තෙන් අඩුයි කියලා ඉතින් යොහනෙත් එහෙමත් සින්දු කියනවා නෑ නෑ මම හිතන අදහස් කරේ අර අර ඒ කියන්නේ මට දෙයක් ඉගෙන ගන්න සහර ඒ මානසිකත්වයෙන් බැලුවොත් ඒ කියන්නේ මම සින්දුවක් අහන එහෙමයි ඉන්නවා ඒ කියන්නේ එහෙමයි වහණියක් කළා එහෙම ගන්න පුළුවන් නමුත් අර දැන් යොහනියක් කා මියුසික් කරාට නමුත් එතනින් මම අර මම මියුසික් කරන්න යකින් ගෙන ගන්න නෑ නමුත් අර යාගේ ෆෑන් කෙනෙක් විදියට මම එයා ෆලෝ කරනවා. ඔයා මේ සෝෂල් මීඩියා එක්තරා මේ YouTube channel එකකදී කියනවා මේ රෙස්ටුරන්ට් එක වැඩට ආවා කියලා. ඒ කතාව මොකද්ද? ඒ කතාව අයියා මෙහෙමයි දැන් මම YouTube පටන් ගත්තේ අවුරුද්දකට කලින් කියවනේ. එතකොට මට ඇත්තටම මුලින් අර ෆෝන් එකක් එහෙම තිබෙත් නෑ. පොඩි ෆෝන් එකක් තිබ්බේ. ඒකේ කැමරා එකක් එහෙම නෑ ඉතින්. සහ මට නිකන් ආර්ථික අපහසුතාව වගේ දේ පොඩි ෆෝන් එකක් යන ඔය හික්කඩේ වීඩියෝ එක කරන්න එකෙන්ද? නෑ. ඒ ඒ අර මේ ඒක නෙමෙයි. පළවෙනි වීඩියෝ එක තමයි ඔයගේ YouTube එකේ තියෙන්නේ. ඒක තියෙනවා. ඒක කරන්නේ අටියක් අර මං අර මුලින් ගත්තාගේ ෆෝන් එකකින්. ඊට කලින් තිබුණේ බටන් ෆෝන් එකක්. අර ඔය වගේ තියෙනකොට කොහොම හරි දැන් රෙස්ටුරන්ට් එකට ගියේ. නම කිව්වට කමක් නැද්ද? නෑ නම එපා. ඔව්. ඒ කියන්නේ YouTubeස්ලා දෙන්නේ කරන YouTube channel එකක් කියලා තමයි ඔයා කියන්නේ. ඔව්. එහෙම. එතකොට මම එතනට යන්න මූලිකම හේතුව එකක් ආර්ථික සම්මත වුණා නම් මම එතකොටත් ඉගෙන ගන්නවා. يعني මේ A levels. දෙ වයස කීයද? 20යි. අවුරුදු 20යි. අර මේ ඊට පස්සේ කොහොම හරි මම එතනට යන්න හේතුව මම YouTube වලට කැමති නිසා මට හිතුණා එතනට ගියොත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා. රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා YouTubeස්ලා දෙන්නේ කරන රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ඔයාලට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? එතන මේ පැති දෙකක් තියෙනවා අයියා. පළවෙනි දේ කියන්නේ YouTube පැත්තෙන් එක හරි. ඊට පස්සේ මම අර මඹුඩක රෙස්ටුරන්ට් පැත්තටත් කැමති. කියන්නේ රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න වගේ දේවල් වලට. එතකොට ඔයාලට හිතුන්නේ නැද්ද එහෙම මේ YouTube කරන දෙන්නේ රෙස්ටුරන්ට් එකකට යනවට වඩා හොඳයි මේ ඒ සම්බන්ධ පාඨමාලාවක් කරොත් හොඳයි කියලා හිතුන්නේ නැද්ද? නෑ. හේතුව එතන දැන් මට ආර්ථික ප්‍රශ්නක් තියෙනවනේ. අතරින් මට පොඩි ආදායමකුත් තියෙනවා. ඊට පස්සේ දැන් රෙස්ටුරන්ට් ගැනත් ඉගෙන ගන්න පුළුවන්. අර මම ඒක කවුරු හරි කිව්වද නැත්නම් මේ ඔයාලා හිතන්නේ මම හිතලා يعني ඒ වෙලාවේ මට තියෙබ්බ ඔපචුනිටි එකක් විදිහට මම මේක දැක්කේ සහ මේ يعني යාලගෙන් දේවල් කියන්නේ යාලා හැසිරෙන විදිය සහ يعني යාලා සහ මම යාලව යාලගේ වීඩියෝස් එකෙන් බලනවා එතකොට අර යාලා කොහමද يعني දැන් අර ඔයාලත් මම වගේ චූට් තැනකට හිටපු කට්ටියක් ඉස්සර එතකොට යාලා මේ හැසිරෙන විදිය යාලා ඇත්තටම ඔය කියන විදිහට කාර් වලින් එනවද ඒ වගේ දේවල් අර එහෙම ඉතින් අර ලොකුවට මේ يعني තියරි විදියට ඉගෙන ගන්න හැම හිතාගෙන ගිහුව ගමනක් නෙමෙයි අර ආසාවටයි තිබ්බ ඔපචුනිටි එකක් කියලා හිතලා සහ මට හිතුණා කන්ටැක්ට් يعني යාළුවත් එක්ක يعني කන්ටැක්ට්ස් විදියට මොන දෙයක් කතා කරලා ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ හිම මානසිකත්වකින් තමයි හිටියේ එතෙන්න මේ ඇප්ලයි කරා ඊට පස්සේ මොකද උනේ ඇප්ලයි කරා රිජෙක්ට් වුණා ඊට පස්සේ මේ ඇයි රිජෙක්ට් වුණ හේතුව ඒක මම දන්නේ නැහැ ඒ කියන්නේ
මං හිතන්නේ තාමත් ලොකු පිරිසක් එතනට ඇවිල්ලා හිටියා ඉන්ටර්වයුව වලට. මම ඉන්ටර්වයුව කරාට පස්සේ කියන්නේ ඉන්ටර්වයුව කරන්නත් කලින් අර ෆෝම් දාන්න ඕනේ. ඉන්ටර්වයුව කරන්නේ ඔව් දෙවනි ස්ටෙප් එකට තමයි ඉන්ටර්වයුව කරන්නේ. ඉන්ටර්වයුව ගන්න මට කතා කරේ නැහැ. කොහොම හරි මේ ඊට පස්සේ මේ දැන් මට කතා කරේ නැහනේ. මං ඊට පස්සේ නම්බර් එකට කතා කරා. ඒ කතා නොකරන්න හේතුව මොකද්ද ඔයා හිතන්නේ? ඒක මට අයිඩියා එකක් නෑ. සමහර විට ලොකු පිරිසක් හිටපු නිසා يعني මාව මගේ ෆෝම් එක දැක්කවත් නැද්ද දන්නේ නෑ. මම හිතන්නේ 2-3000ක් ඇප්ලයි කරලා තිබුණා. සමහරට මොකක් හරි හේතුවක් නිසා ඇප්ලයි කරේ නෑ. ඊට පස්සේ සමහර විට ඔයාට හිතුනේ නැද්ද දැන් එයාලා අලුතෙන් වැඩක් නෙපටන් ගන්න යූටියුබර්ස්ලා විදිහට එතකොට එයාලගේ ප්‍රොඩක්ට් එකට එයාලා බලාපොරොත්තු වෙන්නේ ක්වොලිෆිකේෂන් තියනයි කියලා ඔයා හිතුවේ නැද්ද? මෙහෙමනේ. ඒ කියන්නේ එතන අර පුහුණු නොපුහුණු දෙකම කියලා එයාලා වේකන්සි කෝල් කරලා තිබ්බද? මට හරියටම එක මතක නැහැ. මම හිතන්නේ එහෙම පුහුණු පුහුණු දෙකම තිබ්බා. එතකොට දැන් එතකොට ඔයා එයාලට චෝදනා කරනවද ඔයා ගත්තේ නැහැ කියලා? නැහැ. කිසිසේත්ම නැහැ. මොකද එතන ලොකු ප්‍රොසෙස් එකක්. මොකද මම වගේම ගොඩාක් කට්ටියකට ඇප්ලයි කරලා තිබුණා. ඉතින් මේ අර කොමාරි මට කතා කරේ නැහැ. ඊට පස්සේ මේ මම කෝල් එකක් ගත්තා එයාලට කතා කරාම මම කතා කරාම එයාලා කිව්වා මේ ඇයි ගත්තේ කියලා. ඇහුවා මම මේ අර රෙස්ටෝරන්ට් එකේ ඇප්ලිකේෂන් එකට එහෙම කියලා. ඊට පස්සේ මල්ලි මේ ඩේට් එක කියලා කිව්වා එකපාරට. මං හිතන්නේ එයාලට අතපසු වීමක් වෙලා වෙන්න ඇති කියලා. මම හිතනවා මම දන්නේ කොමාරි ඩේට් එකට එදාට ගියා. මේ එතනට ගිහිල්ලා තමයි මගේ නේම් එකක් දුන්නේ. කියන්නේ එතනට යනකොට මගේ නේම් එක තිබුණා. ඊට පස්සේ කියන්නේ එතන අර කිසිම කපටි මේකක් නෙමෙයි. මම ගියා. ගියාට පස්සේ මගේ නේම් එක තිබුණා. ඊට පස්සේ එයාලා එතන ලියාගත්තා මගෙන් එම් වූ තීසස් දෙයක් ලැබුණා. ඊට පස්සේ මාව ඉන්ටර්වයුව කරා. ගත්තා ජොබ් එකට. ජොබ් එකට ගත්තා. හැබැයි ඔයා කියන්නේ කියන්නේ ඔයා ගත්තේ නැහැ එතන එහෙමනේ. ඒ ගත්තේ නැත්තේ අය අර අතර මුලදී කියන්නේ අර මම ඉතින් ඒක හරි ඒක ඔය මම දැක්ක ඔය වීඩියෝ එක මේ සෝෂල් මීඩියා වල වෛරල් වෙන. එහෙම කියන එක ඔයා නෙගටිව් මාකටිං එකක්ද? ඔයාම මේක පබ්ලිෂ් කරේ. කොහොමද? ඒ කියන්නේ මේ ඔයා වැඩට ගත්තේ නැහැ යූටියුබර්ස් ලා මෙහෙම ගත්තේ නැහැ. ඒ කෑල්ල විතරක් කොහොමද ගියේ? ඒක අය මෙහෙමනේ අර ලංකාවේ ගොඩක් කට්ටිය බලන්නේ තව කෙනෙකුගේ කියන්නේ අක්කරි ප්‍රශ්නයක් විදියට මොකක් හරි බලන්නනේ. මම හිතන්නේ ඒ විදියට යන්නේ නැත්තේ. නැත්නම් ඔයාගේ සම්බන්ධයක් නැහැ ඒකට. නෑ. ඒ කියන්නේ මාව ගත්තේ නැහැ කියන්නේ අයියා. ඒ කියන්නේ අර මම ඇප්ලිකේෂන් එකක් දැම්මාම ඒකට මට ප්‍රතිචාරයක් ආවේ නෑ. ඊට පස්සේ අර අක්කරි හේතුවක් නිසා මම කෝල් කරාම එයාලා මං හිතන්නේ අතවසු වීමක්. ඒ කියන්නේ මම සිලෙක්ට්ුන්නේ නෑ. කොහොමද මම එතනට ගියාට පස්සේ මාව ඉන්ටර්වයුව කරලා ඒ කියන්නේ සුළු මේ රැකියාවකට ගත්තද? ඊට පස්සේ අතරම මේ ඩිස්වස් එකට වැඩ කියන්නේ පිංගම් හොදන්න සල්ලුම්කෝ පිංගම් හොදන්න දැම්මේ. කොහමරි ඉතින් එතන වැඩ ටික මම ඉගෙනගෙන කොහොමරි මට පුළුවන් ඉදිරි උපරිමයෙන් කරලා මාස දෙකක් වගේ නෝට මම එතන වේට කෙනෙක් ලෙවල් එකට ආවා. වේට කෙනෙක් ලෙවල් එකට. ඊට පස්සේ මම දැන් එතකොට දැන් මේ YouTube කරනවද? YouTube එක වීඩියෝ එකක් දෙයක් අර ගමේ නෝට කරපුවා තිබුණා. ඒත් අර ඔෆිෂියලි එහෙම මම මුකුත් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ මාස කීපයක් මම එතන සල්ලි ඉතුරු කරලා, ඒ කියන්නේ මම මගේ වියදම් 0. මොකද ඒකෙන් කැමත් හම්බ වෙනවා. මම එතන එහා පැත්තේ කමියුනිකේෂන් හිටියේ. ඊට පස්සේ ඔය මාස 4කට විතර පස්සේ 4කට 5කට විතර පස්සේ අර මගේ සියලුම වැටුප් ඒ ටික එකතු වෙලා තිබුණේ. ඒත් ලොකු ගාණක් නෙමෙයි. මොකද අර අපි ට්‍රේනින් ගිහිල්ලා එහෙම නිසා මේ මම එතන රුපියල් 60,000ක් විතර මට ඉතුරු තිබුණා. ඊට පස්සේ මම තීරණය කරා ඒකත් අරන් අයින් වෙලා මේ මම හිතුවා ඒ ගාන ඇති වෙයි කියලා මට වීඩියෝස් කරගන්න. වීඩියෝස් කරගන්න ඇති වෙයි කියන්නේ? ඒ කියන්නේ ඔය මම මුලින් ට්‍රැවල් නේ කරේ. ඒ කියන්නේ ඇවිදින්න ඒ වගේ දේවල් වලට. ආ මම ඊට පස්සේ මුලින්ම එතනින් මගේ ශරීරය කරන් එළියට ඇවිල්ලා හැම ගියේ එක්තරා ආයතනයකට මයික් එකක් ගන්න ගියා. ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයකට. ආයතන රුපියල් 7000 ගණක් වුණා මයික් එක. ඔකත් තරම් ආව පාර තමයි මේ. ඒකත් තරම් ආව පාර තමයි මේ. මොකද්ද මේ ඔයාට ඔය දැන් මේ ඒ කියන්නේ ඔයා කරන්නේ ඒ කාලෙට මිනිස්සු බනින හෝ එහෙම නැත්නම් කැමැත්තක් තියෙන අයව ටාගට් කරලා නේද ඔයා මේ වීඩියෝ කරන්නේ? නෑ මෙහෙමයි. ඒක මෙහෙමයි. නැත් කියන්නේ දැන් ඔය සංගීත් ඒ දවස්වල එයාලා පීක් එකේ ඉන්න මිනිස්සු එයාලට බනිනවා හොඳ කියනවා එහෙම තිබ්බ. එතකොට ඔයා එයාලව හම්බෙන්න තිබ්බ ආසාව කියලා ඔන්න වීඩියෝ එකක් දානවා.
ඊට පස්සේ යොහානි ආපහු ලංකාවට ඇවිල්ලා මේ එයාගේ කෙල්ල ඇල්බම් එකත් එක්ක එහෙම හිට වෙනකොට එයාව මේව කරනවා. එතකොට චමත් සංගීත, එතකොට ඒ වෙනකොට එයා හොඳ ලෙවල් එක මේ සින්දු හදලා සවුත් ඉන්දියාවල එහෙම එහෙම පොඩ්ඩක් එනකොට එයාලා මේව කරනවා. එහෙම නෙමෙයිද කරන්නේ? නෑනේ, දැන් එහෙමයි. මට මතක විදිහට සංගීත කියලා කියන්නේ එයාලගේ වැට්ටිකේ දවස්වල කරගෙන හිටියා. මට ඒ කියන්නේ මම හිතුවේ නෑ ඔය සක්සස් වෙයි කියලා මූලිකම දේ. දැන් මම ට්‍රැවල් නේ කරේ, ඊට පස්සේ ඒක අසාර්ථක වුණා. අර මම එළියට ආවට පස්සේ ඊට පස්සේ මම පර්සනලි එයාලගේ වීඩියෝස් බලනවා. මේ මම පුද්ගලිකව කැමැත්තෙන් එයාලගේ පර්සනලි එයාලගේ කැමැත්තෙන් වීඩියෝ බලනවා. එතකොට මම ඇත්තටම හිතුවේ නෑ හම්බෙන්න පුළුවන් ඒ කියලා. මම කරේ මගේ ඇත්තම ආසාව නිසා. මම ට්‍රයි කරේ මට එයාලව හම්බෙන්න ඕනි කියන දේ, මූලිකව තිබ්බ හම්බෙන්න ඕනි කියන දේ ආසාව. මම එක වීඩියෝ එකක් විදිහට අරගෙන දැම්මා. ඊට පස්සේ ඕක සක්සස් වුනේ නෑ මට. මං හිතන්නේ මා ලෝක කොහොමාරි මාසයක් දෙකක් විතර ගියාට පස්සේ තමයි සංගීත අයියලාට එයාලගේ ළඟම කෙනෙක් පෙන්නලා තියෙන්නේ. ඒක පළවෙනි සිද්ධිය. ඒතර යහණියක් වගේකත් ඒක එයාලා පීක් එකේ ඉන්න කාලේ කියන්නේ මෙහෙමයි. මම දන්නේ නෑ අයිනේලා ඒවකට හිතන් දන්නේ නෑ එයා ලංකාවේ ඉන්නවද ඉන්දියාවේ ඉන්නවද කොහොමද කියලා. එතකොට මේ ඇයි වා ඒ කියන්නේ සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැද්ද? එයාලා සෝෂල් මීඩියා වල අප්ඩේට් කරනවා. ඔව්. ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ යා මොකක් හරි ඇල්බම් එකක් කරන්න ඉන්නවද? මූලිකම දේ. ඉතින් එයාලා දැන් සෝෂල් මීඩියා වල අප්ඩේට් කරනවා නේ. ඔයා කොහොමද එහෙම දන්නේ කියලා කියන්නේ? ඒක දැනගෙන ඉන්නේ. ඇත්තටම දැනගෙන ඉන්නේ. ඒ කියන්නේ ලංකාවේ හිටියේ ඉන්දියාවේ ඉන්නේ කියන එක නම් මම ඇත්තටම දැනගෙන ඉන්නේ නැහැ. හරි. ඒ කියන්නේ දැන් ඔයා යාගේ ලොකු ෆෑන් කෙනෙක් කියලා කියනවා. යාගේ මියුසික් වලට ආසයි කියලා කියනවා. නමුත් දැන් අපි නම් අපි ආස කෙනෙක්ගේ අපි සෝෂල් මීඩියා වල Facebook එකේ follow කරනවා, TikTok එකේ. එතකොට යාගේ අප්ඩේට්ස් හැටෙනවා. අපි ඒව දානවා යාගේ සෝෂල් මීඩියා වල දාන්න පුළුවන් නේ ප්‍රයොරිටි දෙන විදිහට. ඔයා එහෙමවත් නැහැ. ඒ කියන්නේ ඉතින් එතකොට අර කාරණාව නෙමෙයිද වෙන්නේ. කියන්නේ ඔයා මේ කවුරු හරි හිට කැරක්ටර් එකක් ඒ වෙලාවට බල්ලි වෙලා වීඩියෝ එකක් කරනවා. එහෙම නෙමෙයිද? නැහැ. ඒ කියන්නේ මම ඇත්තටම හුවා මම මේ වෙලාවේ එයාලා හිටියේ ලංකාවේ ඉන්දියාවේ කියන එක නම් ඇත්තටම දරන් හිටියේ නැහැ. ඒ ස්ටෝරි ෆලෝ කරාට එහෙම ඇත්තටම මට එහෙම දරන් හිටියේ නැහැ. කොහමද මම වීඩියෝ එකක් කරා දෙවනි ස්ටෙප් එකේ. ඒ කියන්නේ සංගීත් අයියායි ඊට පස්සේ මේ දිනිතියක් අය කියන්නේ අර මොකද්ද ඇක්ටර්ස්ලා විදිහට කැමති දෙන්නා. ඒක විවාහයක කියන්නේ අර මියුසික් පැත්තෙන් කැමති කෙනා. එතකොට මම හිතුවෙත් මම අරක සක්සස් වුණා කියලා. ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඊට පස්සෙත් මම වීඩියෝස් කරගෙන ගියා වෙනත් වීඩියෝස්. මගේ චැලෙන්ජ් පැත්තට මම චැලෙන්ජ් උත් කරනවා විද අභියෝග ඒ වගේ දේවල්. ඒ ඔක්කොම ප්‍රොමෝෂන් නෙමෙයි. නෑ ප්‍රොමෝෂන් නෙමෙයි. ප්‍රොමෝෂන් උත් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි කවුරු හරි අපිට මට ප්‍රොමෝෂන් එකක් ගෙනාවා කියලා. එතකොට මම කිසිසේත්ම ඒ කියන්නේ මම කරන්නේ අර මගේ ක්‍රියේටිවිටි එක පාවිච්චි කරලා ඒක චැලෙන්ජ් එකක් වගේ මොකක් හරි කරලා ඒක ප්‍රොමෝෂන් පැත්තට අරගෙන යන එක. එහෙම නෑ. කොහමද ඒක ප්‍රොමෝෂන් එක? නෑ හැම එකම ප්‍රොමෝෂන් නෙමෙයි. දැන් ගොඩක් කට්ටිය තන් ඉන්නවා. සමහරක් වෙයි මම කෑම ඒක ආයතනයකට කෑම පිළිබඳ රෙස්ටුරන්ට් එකට ගියා. අත් බැඳගෙන එහෙම ඒව ප්‍රොමෝෂන් නෙමෙයි. අර ආස නිසා ඉතින් මම try කරා ඒ ගිහිල්ලා කන්න ඒ වගේ. අර එතනින් ඔයා ඒ කියන්නේ එතනින් ඔයා ඒ කරන්නේ මේ මේ එකට ගිහිල්ලා ඉවර වෙලා මම මෙහෙම කරනවා කියලා පෙන්නනවා නෙමෙයි ඒ කරන්නේ. නැත්නම් ඒකට තියෙන ආසාව. නෑ ආසාව. ඒ කියන්නේ එහම ආස දේවල් දැන් මම මේ වෙනකන් කරලා තියෙන්නේ අපි ආටිස්ට්ලා හොයන් යන දේවල් සහ චැලෙන්ජ් විතරනේ. දැන් ඕක නෙමෙයි. ඒ කියන්නේ මගේ පර්සනලි තියෙන තව ආසාවල් තියෙනවා. මොනවද ආසාව? අපි උදාහරණයක් විදිහට ගත්තොත් මට තියෙනවා රේන්ජ් රෝවර් එකක් ගන්නවා කියන වගේ ආසාවක්, වාහනයක් ගන්න. එතකොට දැන් ඒක කොහොමද 0 ඉඳලා කියන්නේ ඇත්තටම රේන්ජ් රෝවර් ගන්න සල්ලි නැහැ නේද? එතකොට ඒක කොහොමද ගන්නෙ? හරි ඒ වගේ කියන්නේ දැන් ඔය තාම මම ඇත්තටම වීඩියෝස් ගොඩක් කරලා නැහැ. මම හිතන්නේ වීඩියෝස් 20කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒක ඔය කරලා තියෙන දේවල් ටිකින් තමයි ඔය තා ගොඩක් කට්ටිය මම මැනගෙන තියෙන්නේ. ඒත් නෑ මගේ මූලික අරමුණ උත්සාහ කරොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එක සහ කිය තමන්ට පර්සනලි කියන්නේ මට තියෙන ආසාවල් තමයි මම වීඩියෝ වලින් ඉස්සරහට දාන්නේ. ඒක බලන්නයි කැමතුණක් නැතත් ඔයා දානවා. නීති විරෝධී ඒ කියන්නේ දෙයක් නෙමෙයි නං මම කැමති නං මම කරලා දානවා. ඒකෙන් ඔයාගේ කැමැත්ත එයාලා බැලුව හෝ නොබැලුව හෝ ඔයා දානවා. ඔව් ඒ කියන්නේ ඉස්සරහට ඇතර මට මගේ වීඩියෝස් ගොඩක් කට්ටිය ඒ කියන්නේ මම මූලිකවම කරන්නේ මම සතුරු වෙන එක. ඒ කියන්නේ මම කරන්නේ වීඩියෝ එකක් නෙමෙයි. ඒ කියන්නේ මූලිකව දැන් යෝහානියක්ව හම්බෙන එකේ දුනත් මට ඕනිනු යෝහානියක්ව හම්බෙන්න. ඒක වීඩියෝ එකක් විදිහට පබ්ලිෂ් කරන එක දෙවනි දේ. අර මුලින් මම සතුරු වෙනවා යාලුවා හම්බෙලා මගේ කතා කරලා හෝ මොකක් හරි
එහෙම කරලා එතකොට අර ඒක වීඩියෝ එකක් විදියට පබ්ලිෂ් වෙනවා. ඒ වගේ ඉස්සරහටත් මගේ මට තියෙන පර්සනලි ආස දේවල් කැමති දේවල් මම ඒ කියන්නේ 0 බිඳුවේ ඉඳලා පටන් අරන් ඒක කොහොම හරි ඇචීව් කරලා පෙන්නනවා. ඒ කියන්නේ සාර්ථක කරගෙන පෙන්නනවා කියන දේ මුලින් මමත් සතුටු වෙනවා. මම කැමතියි මගේ වීඩියෝස් බලන අයත් ඒවා බලලා එයාලගේ තියෙන පෞද්ගලික සිහින වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මගේ වීඩියෝස් වල අයියා කියන්නේ බොරු නෑනේ. බොරු නෑ කියන්නේ ඇත්තම රියල්. ඒ කියන්නේ කිසිම කන්ටැක්ට් එකක් නැහැ. යෝහානියක්ව හම්බෙන්නේ කේ දුන්නත් මම යෝහානියක් කව එහෙම කවුරුත් දන්නේ නැහැ. කලින් හම්බෙලා නැහැ. දැකලත් නැහැ. එතකොට දැන් මම මට අවසානය පුළුවන් වුණා මගේ ආසාව. ඔව් එහෙම කවුරුත් දැකලත් නැහැ. හම්බෙලා නැහැ. කන්ටැක්ට් එකකුත් නැහැ. හැබැයි ඔයා දැන් ওই පළවෙනි ඇක්ට්‍රස්ලා නළු නිලියෝ ඒ කට්ටිය හම්බෙන්න වීඩියෝ කරලා ඒකෙන් ඔයාට පොඩි මේ 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 ප්‍රසිද්ධියක් හම්බෙනවා. ඔයා ඊට පස්සේ බලනවා මේක හරහා මෙයාලව හම්බෙන්න පුළුවන් කියලා. ඔයා ඒකනේ කරේ? නෑ මම හිතන්නේ. ඒ කියන්නේ සංගීත් අයලගේ වීඩියෝ එක ඒක කරලා ගොඩාක් කාලයකට පස්සේ තමයි යෝහානියක්ගේ වීඩියෝ එක කරේ. සහ ඒක දෙකක්. ඒ කියන්නේ අර පබ්ලිසිටි එක පාවිච්චි කරලා එහෙම නෙමෙයි. ඒ කියන්නේ මගේ තියෙන පර්සනලි කැමැත්තට මම එහෙම කරන්නේ. මොකද එම් පබ්ලිසිටි එක පාවිච්චි කරලා කරන්න තරම් පබ්ලිසිටි එක පාවිච්චි කරලා කියන්නේ මෙහෙමයි. දැන් ඔයා දැන් අපි හිතමු දැන් අපේ ඉන්නවා B. දැන් ඔයා එක වීඩියෝ එකක් කරලා ඔයා මේ මම මෙහෙම ආසයි කියලා වීඩියෝ එකක් දානවා. ඊට පස්සේ දැන් එයා ඔන්න අවස්ථාව දෙනවා. ඊළඟට ඔයාට හම්බෙන්න ආසයි B. ඔයා ගිහිල්ලා දානවා. දැන් B කියන්නේ හොඳටම ප්‍රසිද්ධ කෙනෙක්. එහෙම දන්න කෙනෙක්. උදාහරණයක් විදිහට නෙමෙයි B ප්‍රසිද්ධ කෙනෙක්. මේ ඊට පස්සේ ඔයා කරන්නේ යනවා කොහාට හරි යනවා මං අද මෙයා කොහොම හරි හම්බෙනවා කියලා. ඊට පස්සේ මෙයා එන්න කිව්වා කියලාත් කියනවා. ඊට පස්සේ එන්නේ නැහැ. එන්නේ කියලා කිව්වේ. දැන් එයා එන්නේ නැහැ. එන්නේ නැහැ කියලා ඔයා වීඩියෝ එකේ කියනවා. එතකොට අර ඕකට ඉන්නවනේ මේ මේ පිරිසක් ආපහු මෙයා මෙච්චර ජනප්‍රිය කෙනෙක් කියලා මෙයාව මේ මේ අපහසුතාවයට පත් කරා පව් වේලා මෙයා කියන තැන දීලා නේද ඔයා කට්ටිව මේව කරගන්න. එහෙම නෙමෙයිද? නෑ නෑ කිසිම කිසිසේත් මෙහෙම නෑ මගේ වීඩියෝ වල. මම කියන්නේ කවුරුන් මාව හම්බුනේ. දැන් ඔයා අර යෝහානිගේ මේ මේ හම්බෙන එකේ ඔයා මේ ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඔයා කියනවා. නෑ මම කතා කරානේ. ප්‍රයිවට් නම්බර් එකකින් මට කෝල් කරා 11ට එන්න කියලා කිව්වා. හැබැයි නෑ කියලා ඔයා කියන්නේ. කතා කරා. ඒ කියන්නේ මෙමයයි. ඒක අපි ඒක ඔයා ඔක්කොම මේ වෙන දේවල් වීඩියෝ එකට දාන්නේ නෑ. නෑ මෙමයයි. ඒ කියන්නේ මට කෙනෙක් කතා කරා. ඒක මම යාළුවන්ට කිව්වා මෙමයයි මට කතා කරා. ඊට පස්සේ අපි හොයන්න try කරා. ඒක කෙටි නම්බර් එකක්. ප්‍රයිවට් නම්බර් එකක්. ඔව් 13යි 13 වගේ කෙටි නම්බර් එකක්. ඒ කියන්නේ අංක 3 විතර නම්බර් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අයියා ඒ වගේ නම්බර් එකක් ටිකක් විශේෂයිනේ. සාමාන්‍යයෙන් අපිට ඒ වගේ නම්බර් එකකින් ඇත්තට මට එහෙම අම්බු first time ජීවිතේ පරිණතාවල. එහෙම කෝල් එකක්. එතකොට මම ඒක විශ්වාස කරා. ඒක ඇත්තම දෙයක්. මේ මම ගාව screenshot එකක් පවා තියෙනවා මේ කෝල් එකේ. මේ recording නෑ. මම උනා පෙන්නන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම ඒ කියන්නේ එන්න කියලා කිව්ව chance එකක් දෙන්නම්. කින්ස්බරි සෝරි මේ ශැංගිලෙක් ගාවට එන්නේ මේ දවස්වල ඒවකට යුවානියක් අය තමයි මේ ඉන්නේ කියලා කෙනෙක් කතා කළා. නමුත් ඒක ඔය ඇහුවේ නැහැ කවුද කින්නම මුකුත් ඇහුවේ නැහැ. ඇහුවා. ඒ කියන්නේ යුවානියක් අගේ මැනේජර් විදිහට කතා කරේ. නමුත් අපි ඇත්තම ඇත්තම මැනේජර් මහත්මයා මේ ඩිලන්ජර්. ඔව් එයා දැන් අපි පස්සේ හම්බුණානේ. මම එයාට විස්තරය කිව්වා. එතකොට තමයි අපි ආවත් ඒක මේ කියන්නේ කවුරුහරි බයිට් එකට වගේ කියන්නේ අර මේ පේක් නම්බර් එකකින් කරපු වැඩක් මම දන්නේ නැහැ කොහොම කරාද කියලා. මොකද නම්බර් එක කෙටි 13යි 30 හරි 13යි 13 වගේ කියන්නේ නම්බර්ස් හතරක එකක් සාමාන්‍යයෙන් ඒ වගේකින් අය ප්ලයක් එනකොට කියන්නේ මට නම් ඇත්තටම විශ්වාසයක් ඇති වුණා ඉතින් අර ඒ විශ්වාසික ඇත්තට බොරුවක් නෙමෙයි right දැන් මෙහෙම වීඩියෝ කරලා ඔයාගේ ආසාව සෝෂල් මීඩියා කන්ටෙන්ට් වලට දාලා ලක්ෂරි වාහනයක් ගන්න තමයි වාගේ බලාපොරොත්තු නෑ නෑ ඒ කියන්නේ මට ඇත්තටම සල්ලි දෙන්නේ නැහැ බොරු කියන්න ඕනේ නැහැ නේ YouTube එකෙන් ආදමක් කියනවා YouTube එකේ තරයි මොනටයිස් කරලා තින්නේ Facebook එකෙන් එහෙම මොනටයිස් කරමු ආදමක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ආදමක් කවද්ද එතන වැරද්දකුත් නැහැ නේ. ඒ කියන්නේ නෑ වැරද්දන්නේ. මම කිසිම කෙනෙක්ව මම හොයාගෙන ගියපු හෝ හම්බුණ කිසිම කෙනෙක්ගේ චරිත මම ඒ කියන්නේ විනාශෙ මිදිර මෙව කරලා නැහැ. සහ ඒ කියන්නේ මම කිසිම වෙලාවක ඒක කරන්නේ නැහැ. සහ ඔයා වගේ කීමෙන් කියනවාද ඒ කෙනෙක් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ ඔයා මේ කරන වැඩෙන් කියලා. නෑ මම හිතන්නේ ඒ කියන්නේ එයා එහෙම නොවෙන්න තමයි මම වීඩියෝ කරන්නේ මගේ ආසාවත් තියාගෙන මට සාමාන්‍ය මිනිස්සෙකුට ඒ කියන්නේ මම කොයි වෙලාවකවත් එයාලට එහෙම බලපෑම් කරලා එහෙම කරන්නේ නැහැ නේ මම කරන්නේ ඉල්ලීමක් වගේ දෙයක්. එයාලේකට රිස්පොන්ඩ් ඒ කියන්නේ එයාලේකට ප්‍රතිචාර දැක්කොත් එහෙමයි නැත්තම් මට පුළුවන් උපරිමෙන් මම උත්සාහ කරනවා. එහෙම නැත්තම් මේ මගේ තියෙන වෙනත් දෙයක ට්‍රයි කරනවා. ඒ වගේ අර
මම දැන් ඔය කේ වීඩියෝ පොඩි ප්‍රමාණයක් නේ කරලා තියෙන්නේ. අර ඒක නිසා ගොඩක් කට්ටිය ඒ කියන්නේ මාව නිකන් අර මම නිකන් මාව තාම එයාලට තේරෙන්නේ නැහැ. මොකද මෙහෙම කෙනෙක් ඇත්තම මම දැක් මම හිතන්නේ ලංකාවේ නැහැ. පිටරට ඉන්නවද කියලා නම් මම දන්නේ නැහැ. කොහොනේ මට හිතෙන දේවල් මම කරන්නේ. අර ඒක නිසා මේ අර ගොඩක් සමාජ ඒ කියන්නේ සමාජයේ දකින අය ගොඩක් කියන්නේ ඒ කියන්නේ යම් කිසි පිටසක්ට තාම මේක ඒ කියන්නේ මේ කන දෙය ඇත්තම තේරිලා නැහැ. ඒ නිසා තමයි ඔය විවේචනය කරන්නේ. නමුත් මම හිතනවා තව විවේචනය කරනවද බයිනවද? විවේචනය කරනවා. ඒ කියන්නේ විවේචනය කරනවා. මම හිතනවා ඔක තව අවුරුදු 5ක් 10ක් විතර යනකොට පිටිපස්සට බලනකොට මම අදටත් සතුටුයි. මම කරපු දේවල් ගැන. ඒ වගේම යාලත් මගේ මොටිවේෂන් එකක් ගනී සහ මම මොටිවේෂන් එකක් ගනී. ඔව්. ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මොටිවේෂන් එක? උත්සාහ කරොත් ඕනම දේක් කරන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ හොඳම එක්සැම්පල් එක යෝහනියක් හිතමුකෝ. යෝහනියක් කියන්නේ මම විශ්වාස කරන විදිහ ලංකාවේ ඉන්න හොඳම ඒ කියන්නේ නම්බර් 1 සෙලිබ්‍රිටි කියලා කියන්න පුළුවන් කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක් එක්ක ඇත්තටම මං හිතුවේ නෑ ඩිනර් අපිට යන්න පුළුවන් වෙයි කියලා. මට උනේ ඇත්තටම හම්බෙලා මේ මැණිකේ මගේ සින්දුව ලයිව් අහන්න. ඉතින් අර මට උනේ ඇත්තට මේක. කියන්නේ නිකන් ඉන්නකොට ආපු නිකන් ආසාවක් අරට එයාගේ ෆෑන් නිසා මටත් හිතුණා දැන් එයා ඉස්සරහා මට මේක අහන්න පුළුවන් නිකන් ලයිව් වගේ කියලා. මටම කියනකොට වගේ. ඉතින් අන්නේ දේ තමයි මට උනේ. පස්සේ ඔක මගේ උත්සාහය නිසා මං මාස 6ක් විතර ඔක try කළා. මට අන්තිමට යත් එක එකට දෙනගෙන ඩිනර් පවා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ හරි සතුටුයි ඉතින් මට. මොකද මගේ ජීවිතේ එක සම්නිස්තන මොකද මම කැමති දෙයක් නේ. දැන් අයියාගේ ආශාවල් අයියා කැමති දේවල් ආත්පසින්ම වෙනස් වෙන්න පුළුවන් මට වඩා. මගේදී මම කැමති දේවල් ටිකක් වෙනස්. ඒක ඉතින් මම මොනවා කරන්නද? අර සමාජයේ බයින කට්ටියට ඒ වගේ ආශාවල් නැහැ කියලා ඉතින් මට ඇත්තටම ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියනවා අර බයින අයට මේ එහෙම ආශාවල් නැහැ කියලා වට කරන්න දෙයක් නැහැ. බැන්නට කියන්නේ මේ ආශාවල් නැහැ කියන්නේ එයාලට අර කියන්නේ ආශාවල් ඇති මම විශ්වාස කරන විදිහට හැමෝටම ඔය වගේ ආශාවල් තියෙනවා. එයාලා ආශාවල් ඇති ඔය කියන්නේ ඔයා වගේ වීඩියෝ කරලා දාන්න කියලාද කියන්නේ? වීඩියෝ කරලා හෝ පුද්ගලිකවත් එයාලා ඒක try කරන්නේ නැහැ සමාජය නිසා හෝ කියන්නේ මිනිස්සු බලන්නේ. ඒකනේ ඔයාට ලැජ්ජාවක් නැහැ කියලාද ඔයා කියන්නේ? එයි මම ලැජ්ජ වෙන්නේ මං කැමති දේ කරන්නේ. ඒක නීති විරෝධී නෝ වෙන්නේ නැත්තම්. ඒකනේ ඔයා අනුපුත්ේ රුවචින් යනවා ඒ වගේ දේවල් නෙමෙයිනේ. කියන්නේ මං කැමති කියන්නේ දැන් ඔය පරණ ඇඳුම් එහෙම නැත්නම් ඔය මේ gadol බැඳගෙන එහෙම නේවට gederin mukut කියන්නේ නැද්ද? නෑ ගැටලුවක් නෑ. පළවෙනි වීඩියෝ එකේදීව ඒක ට්‍රැවල් කරන එකද? නෑ. දැන් ඔහොම මේ කන්ටෙන්ට් කරන්න දැන් මට ආසාවක් ඇති වුණා කියලා ඔය gadol බැඳගෙන යන එක හරි ඒ කරන පළවෙනි වීඩියෝ එක දැක්කහම gederay මොකද කිව්වේ? ඇත්තටම මුකුත් කිව්වේ නෑ. ඒ කියන්නේ ඒක මගේ ආශාවක් නිසා කරපු දැනෙමේ චැලෙන්ජ් එකක්නේ. කොහොම හරි පුස්සන් යනවා වගේ චැලෙන්ජ් එකක් තිබුණේ. ඉතින් මම ඒක කරා ගැටලුවක් වුණේ නැහැ. right. දැන් ගොඩක් YouTube කරපු අය මුලින් YouTube වලට ඇවිල්ලා කන්ටෙන්ට් විවිධාකාරයව කරලා පස්සේ වෙන වෙන පැති වලට ගිහිල්ලා තියෙනවා. සමහර අය සින්දු කියනවා, රෙස්ටුරන්ට් දානවා, සැලොන් දානවා. ඔයාගේ මේ YouTube පටන් ගෙනෙල්ල කොහෙන් ඉවර වෙයිද? ඒක අයියා මම හිතන්නේ සීමාවක් නැහැ වීඩියෝස්. ඒ කියන්නේ ඔයා YouTube එකේම ඉන්න ඔයා මේ සින්දු කියන්න යන්නෙත් නැහැ, සැලොන් දාන්න යන්නෙත් නැහැ. එහෙමද කියන්නේ? මම සින්දු කියන්නම් යන එකක් නැහැ. මම දන්නේ නැහැ කියන්නේ වෙනස් වෙන සුළු මිනිස්සු. ඒත් කන්ටෙන්ට් ක්‍රියේටර් විදියට වැඩ කරන එක නම් තින්නේ නැහැ. ඒක YouTube එකේ විතරක් නෙමෙයි මම දැනටත්. ඒ කියන්නේ ගොඩක් මම දැකලා තියෙනවා YouTubers ලා ඒක යාළගේ වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ යාළගේ මේන් වීඩියෝ එක දාන්නේ YouTube එකට විතරයි. යාළගේ Facebook එකට ඒ කියන්නේ එක දානවා අඩුයි මං හිතන්නේ එතන ආදායමක් ඉන්න නැති නිසා වෙන්නේ නැති. නමුත් මගේ තියෙන හැම දෙයක් නෙමෙයි මම මගේ වීඩියෝස් හැම තැනම ඒ කියන්නේ මගේ Facebook එකෙත් තියෙනවා YouTube එකෙත් තියෙනවා මම අර YouTube එකටම අර මුල් කාලේ ඇත්තටම YouTuber කියන මානසිකත්වයෙන් තමයි හිටියේ. නමුත් දැන් එහෙම නෙමෙයි දැන් content creator ඒ කියන්නේ අර YouTube මො විතරක් නෙමෙයි අර අනිත් තැන් වලටත් වීඩියෝස් නිර්මාණය කරනවා ඒ කියන්නේ මිනිස්සුන්ව motivation කරන්න try කරනවා සහ ඒ අතරතුර මාත් සතුරු වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ අය මම කියන්නේ විශ්වාස කරනවා ආසාවක් කියන දේවල් තියෙනවනේ ගොඩක් ඉවර වෙන්නේ නැති විදිහට. ඉතින් මම හැමදාම මේ මනරකම් මේ දේවල් try කරයි. right. ඔයා එතකොට ජනප්‍රිය YouTuber කෙනෙක් නෙමෙයි. ජනප්‍රිය YouTuber කෙනෙක් දැන්. දැන්. ඒ කියන්නේ මට ගොඩක් කට්ටි දැන් මෙතෙන්ට එනකොට උනත් ගොඩක් කට්ටි කතා කරා ඒ කියන්නේ
කතා කරනවා මල්ලි වීඩියෝස් හොඳයි අපිට හරි සතුටුයි ඔයා ඉන්න තැන කියන්නේ මම දන්නේ ඒ කියන්නේ බයින මෙමය සුළු පිළිසක් බයි කියන්නේ ගොඩාක් කට්ටිය බයිනකොට එතන හොඳ කමෙන්ට් එකක් ටයිප් කරන්නේ නැතුව බයින ඇත් ඇති කොහමද මට පර්සනලි එන මැසේජ් ඒ වගේ දේවල් ගොඩක් පොසිටිව් පොසිටිව් තියෙන ඔව් ගොඩක් පොසිටිව් වීම තියෙනවා ඒ කියන්නේ මල්ලි වීඩියෝ ඔයාගේ වීඩියෝස් හරිම වෙනස් අමුතුයි මෙහෙම දේවල් මම කවදාවත් මෙහෙම කෙනෙක් දැකලා නැහැ මේ ඒ වගේ ඒ කියන්නේ හරි සතුටුයි මොකද මම මට ඉස්සර මම හිතන් කියන්නේ මට කිසිම මේකක් තිබුණ නැහනේ ටැලන්ට් එකක් නමුත් දැන් මට හිතනවා මම වෙනස්ම විදිහකට ඉස්සරහට යනවා කියලා මම කිසිම දෙකට රාමු වෙලා නැහැ කොටු වෙලා නැහැ ඒ කියන්නේ නීතරෝදී දෙයක් නැත් නෙමෙයි නම් මම ඕනි දෙයක් කරනවා ඒ කියන්නේ සමාජයට අවුල්සහගත නොවන විදිහට ඉතින් අර ජනප්‍රියතාවය කියන්නේ මට කැමති අය ඉන්නවා රයිට් අවසාන වශයෙන් ඔයාට කමෙන්ට් කරන අයට හොඳ කියන අය පොඩ්ඩයි ඉන්නේ කියලා කිව්වනේ නේ ඔයා කියන්නේ දැන් ඉන්නේ වැඩි වෙනවා ප්‍රතිශතයට බණින අයද වැඩි හොඳ කියන අයද වැඩි බණින අය සාපේක්ෂව කමෙන්ට්ස් වල වැඩි ඉන්බොක්ස් එවනවා ඉන්බොක්ස් එන්නේ 99% යම්ම පොසිටිව් කමෙන්ට්ස් හරි ඒකට මොකද කියන්නේ තියෙන අවසාන වශයෙන් බණින අයට ඊට පස්සේ මට ආදරය අයට සහ හැමෝටම මම ආදරේ මම කොහොද මං බණින අය එයාලා වැරද්දක් නිසා මට බණිනවා කියලා මම හිතන්නේ නැහැ මම හිතන්නේ මම කරන දේ තාම යාලට තේරිලා නැහැ. මම හිතනවා ඒක ඉස්සරහට තේරෙයි කියලා. ඔයාලා බැන්නත් මට හොඳ කිව්වත් හොඳ කෙනාට ටිකක් වැඩියෙන් මේ මම කැමති. බයින අයටත් කැමති. මම ඒක මට බයින හොඳ කෙන හැමෝටම අර පොදුවේ ගත්තොත් thank you. මගේ වීඩියෝස් දිගටම බලන්න මම ඔයාලට ආදරෙයි. හරි. එතකොට මුලින් ඉඳන්ම ඔයත් එක්ක හිටපු යාළුවා දැර ඉන්නේ. ඔව්. එයාගේ නමක් කියන්න. දිල්ක මාදේව. right ekena mata godak udaw karupu kenek mokada mata kisima deyak nathi kala indala adarat me api denna thamai videos karanne oyage assistant assistant kila man ekata nege dikuwa eka weradi ekeni mage sagaya vidihire kiyumuko sagaya sahaya kiyanne sagaya sagaya vidihire aya thamai right hasan thank you අපි හිතුව ඇත්තක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා මොකද මේ සෝෂල් මීඩියා වල එක්තරා විදිහකට කතා වෙන කැරක්ටර් එකක් නිසා එහෙනම් ඉතින් ඔයාගේ ආසාවල් තවත් ඉස්සරහට ඉෂ්ට කරගන්න එතකොට ඒවා වීඩියෝ වල දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම හොඳ ෆෑන් බේස් එකක් උතයාට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු එනගේ thank you ever thank you for invite කරාට ජය වේවා